බර අධිවේගේ දරුවන් මනස. එතකොට දෙවැනි වර්ගය සාමාන්‍ය ළමෙක්, නමුත් බොහොම හයි IQ එකක් තියෙනවා. ඉතින් ඒ ළමයට ඉස්කෝලේ ගුරුවරයාටත් වැටහිමක් තියෙන්න ඕන. එහෙම ළමයි කොටසක් ඉන්නවා 7 එකක්. ඒ ළමයි ගැන පන්තියේදීත් යම් විශේෂ සැලකීමක් දිය යුතුයි. මොකද ඒ ළමයි පොදුවේ සම්භාවිතාවත්වයි තමයි 7 එකක් සාමාන්‍ය සාමාන්‍යවා. ඒගොල්ලෝ හයි පර්සෙන්ටයිල්ස්නේ. අර කර්ව් එක ඇඳම, බෙල් කර්ව් එක ඇඳම හයිඑන්ඩ් එකේ ළමයි හැම පන්තියකම ඉන්නවනේ. ගමේ පාඩසලාවෙත් ඉන්නවා, මේ හැම පාඩසලාවකම ඉන්නවා. ඒ ළමයා හැම ප්‍රශ්නෙටම උත්තර දෙනවා. ඉදිරියට පැනලා උත්තර දෙනවා. දැන් ටීචර් කියන්න ගත්තොත් ඔයා පැහෙන්න යන්න එපා, ඔයා අනිත් අයට ඉඩ දෙන්න ඕන, සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. පන්තියේ ඉන්න හොඳම ළමයව එහෙම නිෂේධනය කළොත් ඒගොල්ලන්ට ඒක දරා ගන්න බැරි. ඒගොල්ලෝ හරි සෙන්සිටිව්. ඒගොල්ලන්ට අම්මගේ තාත්තගේ ඉරියව්වත් තියෙනවා, ටීචර් මට සලකන හැටිත් මෙහෙමයි කියලා කියනවා. ඉතින් අපිට අවශ්‍යයි ගුරුවරුන්ට මේ උපදේශය දෙන්න, අම්මයටයි තාත්තටත්. මේ ළමයින්ට විශේෂ සැලකිල්ලක් අවශ්‍යයි. මොකද ඒගොල්ලෝ විශේෂ ළමයි. විශේෂ කියන්නේ ඒගොල්ලන්ගේ IQ එකට යුතු පෝෂණයක් ලැබිය යුතුයි. ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ ඒ ළමයින්ට ටයිම් ටේබල් එකක් දාලා තියෙන්න ඕන. දැන් පුතා 2 ඉඳලා 8 වෙනකම් අපි මෙහෙම කරමු. 2 ඉඳලා 3ට මෙහෙමයි, 3 ඉඳලා 4ට මෙහෙමයි. ස්ට්‍රික්ට් ටයිම් ටේබල් එකක් නෙමෙයි. ඒකට ක්‍රීඩාත් අයිති විය යුතුයි. ඒ කියන්නේ මේ හොඳ IQ එකක් තියෙන ළමයා, ඒ ළමයා අපි කල්ටිවේට් කරගත යුතුයි, වර්ධනය කරගත යුතුයි. ඊළඟට ළමෙක් 3 වෙනි වර්ගය නම් ළමෙක්ට පුංචි කාලේ ඉඳලා දෙමව්පියෝ අම්මා විශේෂයෙන් හදවතින් ලං වුණේ නැත්නම් මේ ළමයා බුද්ධියෙන් මොනවා හරි කරගන්න හොයා ගන්නවා. මොකද බුද්ධිය දැනුම සොයයි, බුද්ධිය තොරතුරු සොයයි, බුද්ධිය ඒ කියන්නේ මොළය දත්ත සොයයි. දැන් අපි දත්ත විතරක් නෙමෙයිනේ, අපිට මං ගීසරත් කිව්වා හෘදයේ තියෙන පුංචි මොළයක්. ඉතින් ළමයාව හෘදේනුත් හෘදයාංගම ලෙස එන්ගේජ් කරන්න ඕන. පොඩි කාලෙම අර මේ බ්‍රිලියන් කරන්න රේස් දුහන්න හැවිද්දොත් අරගෙදර ළමයට වඩා මෙයාට වඩා සහ මේ ඔක්කොම වෙළඳ දැන්වීම අනුව ළමයාව බුද්ධිමත් කරන්න ගියොත් අඥාන විදිහට, ඒ ළමයා සම්පූර්ණයෙන්ම දැන් මැෂින් එකක් වෙනවා. එතකොට ළමයාගේ ෆුල් පොටෙන්ෂල් එක එන්නේ නැහැ. ඔබතුමා වෛද්‍යතුමා කියන විදිහට ඔය මේ පුංචි කාලේ කොහොමත් එහෙම දිරිගැන්වීම කරන්න හොඳ නැද්ද? යම් තාක් මට්ටමකටවත් දිරිගැන්වීම පුළුවන් තරම් ස්වභාවික විය යුතුයි. දෙක මම පත හතක් කිව්වනේ. එතකොට ඉන්ට්‍රාපර්සනල් ළමයට තනියම ඉඳගෙන හිතන්න වෙලාවක් තිබිය යුතුයි. හැමතිස්සම මේ ඩිජිටල් මාධ්‍යයෙන් සද්ද බොම්බාඩ් කරනකොට, ඒ කියන්නේ ළමයට ළමයාගේ ලෝව ළමයාගේ සිතුවිලි ආක්‍රමණය කරනකොට ඔහු තම සිතින් කිසිවක් උපදවා නොගන්නා වූ නිෂ්ක්‍රීය ලෙස වටපිටාවේ සද්ද සහ දර්ශන අවශෝෂණය කරන්නා වූ පුද්ගලයෙක් වෙනවා. එතකොට අපේ අර අපේ මොළේ විධායක ක්‍රියා සිතාමතා ප්ලෑන් කරන පැත්ත වෙනුවට අර ආවේගී දේවල් අවශෝෂණය කරන පැත්තම පුරුදු වෙනවා. ඒක වැඩිය වයරප් වෙනවා. අපිට තිබිය යුත්තේ ටොප් ඩවුන් කන්ට්‍රෝල් එකක්. ඒ කියන්නේ අපි හිතලපු පොඩි ළමයත් රිෆ්ලෙක්ටිව් කන්ට්‍රෝල් එකක්, තමුන් සිතාමතා කරන පාලනයක් එයාගේ කටයුතු ගැන. ඒක මෙතනින් පටන් අරගෙන පල්ලෙහාට යනවා. දැන් ඇමිග්ඩාලා කියන උත්තේජවත් ඉමෝෂනල් ස්ට්‍රෙස් ටප් එක හැමතිස්සම උත්තේජනය කරාම එයාට වෙන්නේ බොටම් අප් පාලනයක් එනවා. එහෙන් මෙහෙන් හැමතැනින්ම එන ඒවා එයාට ඇතුල් වෙනවා. අර සද්දේ මේ සද්දේ, අර පාට මේ පාට, ඒක ඇතුල් වෙලා එයා සම්පූර්ණයෙන්ම හැම එකටම ජීවිතය සහ සිතුවිලි බිල්ඩින් බ්ලොක් වගේ ගොඩනගා ගන්න නැතුව එක කාලයක් අරකටම අරකට සංවිධි වෙලා ඒකේ ගොඩනැගීමක් නැහැ. ඊළඟට එයා ඒක බෝරින් කියනවා. මේක මට වැඩක් නැහැ. බෝරින් කියන වචනේ හරියට පාවිච්චි කරනවා. තව එකක් පටන් ගන්නවා. ඒකත් සාර්ථක ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. දැන් අවුරුදු 14 15 වෙනකොට මේ ළමයා දන්නේ නැහැ what is best for me. මම කැමති මොකද්ද? මම ඉදිරියේදී කරන්න කැමති පාඩම් මොනවද? සාමාන්‍ය ළමෙක් කියයි මම ගණිතයට කැමති. මම භාෂාවට කැමති. එහෙම නැත්නම් ළමෙක් කියයි මම කැමති කලාවට. දැන් මේ ළමයි දන්නේ නැහැ මොකකටද මම කැමති. මොකද ඔහුට සිතින් උපදවා ගන්න කාලයක් තිබුණේ නැහැ. ඊළඟට යාළු මිත්‍රය ආශ්‍රයෙන් එන්නා වූ සම්භාෂණයට කාලයක් තිබුණේ නැහැ. මොකද දැන් ඩිජිටල් ස්ක්‍රීන් එකටම මෙයා ඇලිලා.
තුන්ගෙනක මංකිව පතය භාෂාමය පතය මං ඉදත් කිව අතපත ගෑමෙන් ත්‍රිමාණ දේවල් ඇල්ලීමෙන් භාෂා පතය දියුණු විය යුතුයි. ඒකත් දියුණු වෙලා නෑ. මොකද මෙයාට ගොඩාක් සබ්ද ඇහිලතියෙනවා ස්වරාංග ඇහෙන්නේ නැතිව. මම කිව පුද්ගලයෝ කතාගනකට තමයි ෆොනීම් ස්වරාංග ඇහෙන්නේ. හතරවැනි එක අර ලොජිකල් මැතමැටිකල් ට්‍රැක් එක දියුණු වෙලත් නෑ. මොකද ළමයා ඒ ජාතියවලට යොමු වෙලා නෑ. මැතමැටිකල් ට්‍රැක් එක දියුණු වෙන්නේ දෙවරක් දෙක හතරයි කීමෙන් පමණක් නෙවෙයි. ඉස්සෙල්ලා පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර. හුඟක් ස්වභාවික ගේම්ස් වල පියවර තියෙනවා. ඔංචිල්ලාවක් පදින්නත් පියවර තියෙනවා. ස්විං එකක ගිහිල්ලා බහින්නත් පියවර තියෙනවා. එතකොට ළමයාව අම්මා හරි තාත්තා හරි එකගෙන යනකොටම අපි කිව්ව විහාර මහදේවියකට කියලා. එතකොට ඒ ළමයාගේ හිතේ තියෙනවා දැන් ගේට්ටුවෙන් ඇතුල් වෙනවා අපි අරකට යනවා. මැතමැටික්ස් කියන්නේ ඉස්කෝලේ හදන ගණන් විතරක් නෙමෙයි. අපේ මැතමැටිකල් ගණිතමය කැල්කියුලේෂන්ස් බස් එක යනකොටත් තියෙනවා. ඉතින් ඒ ළමයා ස්වභාවික දේවල් ගහක් නැගගෙන මලක් කැඩුවා මං ඉසරෙත් කිව්වා වතුරද වතුර ටැප් එක අරිනවා වතුර ගන්නවා වතුර මෙච්චරක් පිරනවා ඒ වතුර අර පැලවලට දානවා හිමින් ගන්න ඕන ඔය ඔක්කොම ගණිතමය මැතමැටිකල් ට්‍රැක් ලොජිකල් ට්‍රැක් කියන්නේ ඒකයි. ඒ හතර වර්ධනය වෙන්නේ නැතිව ඊළඟ තුන රිද්මාවේගී මියුසිකල් විෂුවල් රිද්මාවේගී සංගීතමය සහ ඔඩිටරි ශබ්ද එකයි දර්ශන එකයි විතරක් වර්ධනය වෙනකොට මේ ඩිජිටල් උත්තේජනය නිසා ඒ ළමයා සම්පූර්ණයෙන්ම ඒ අධිශීලී පැත්තටම තමයි යන්නේ. එතකොට අපි කැමති ළමෙක් මධ්‍යශීලී වෙන්න. ඒ කියන්නේ පත හතෙන්ම වැඩ කරනවා. ඒ ළමයා කලමනාකරණයටත් කැමති, යාළුවෙක් එක්ක කතා කරන්නත් කැමති, මියුසික් වලටත් කැමති. ඒ කියන්නේ හැම එකටම දක්ෂ වෙනවා නෙමෙයි. මධ්‍යශීලී කියන්නේ සමබර. දැන් තව කොට්ටාසයක් ඉන්නවා කලාතුරකින්. ඒගොල්ලෝ මැත්ස් නට්ස්ලා, අයින්ස්ටයින් වගේ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඒක ඒකශීලී, එක දෙයකට කැමති වුණ අය. දැන් ඒක ඉතාම අඩු අඩු ප්‍රතිශතයක්. ඒක ඒගොල්ලන්ට ටික අමාරුයි අනිත් අය එක්ක ගැටෙන්න. මොකද ඒගොල්ලන්ගේ අර ලොජිකල් මැතමැටිකල් ඒගොල්ලන්ට හැම එකම ප්‍රශ්නයක්. ප්‍රශ්නයකට ඒ ළමයි අහනවා ප්‍රශ්න 101ක් විතර අහනවා. තාත්තට අම්මට තියා විද්‍යාඥයෙක්ට උත්තර දෙන්න බැරි තරමට එයා ප්‍රශ්න ගොඩක් එයාගේ හිතේ තියෙනවා. ඒක සාමාන්‍ය ළමයි ප්‍රශ්න අහනවා තමයි. මේගොල්ලෝ අර ඒකශීලී හෝ ඒකාග්‍ර, මධ්‍යශීලී හෝ මධ්‍යාග්‍ර සහ දැන් මේ අධිශීලී කියන්නේ අර රිද්මාවේගී විෂුවල් පැත්ත බොහෝ වැඩි වුණු අය. ඒක විතරක් කරගෙන ගියොත් ඒක අද්භූත වෙනවා. මොකද දැන් කාටුන් ඔක්කොම අද්භූතයි. මේ හැඩ වෙනස් සාමාන්‍ය මිනිස්සු ඉන්න කාටුන් තියෙන ඒවා අනිත් කාටුන් වල තරම් නරකට බලපාන්නේ. නමුත් අද්භූත රූප තියෙන කාටුන් මේගොල්ල හැමතිස්සෙම දැන් මේ ගිය සතියේ මට ළමෙක් හමුණ දෙමව්පිය කිව්වා එයා අඳින්නෙම ඩිනසාරලා විතරයි. එයා දැන් අර පින්තූර බලලා වීඩියෝ බලලා එයත් හිතින් උපදවාගෙන ඩිනසාරලාම අඳිනවා. දැන් ඒ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අම්මයි තාත්තරයි තේරුණා මේක හොඳ අලිය වඳින්නේ නැහැ. පෙනෙන මොකුත් අඳින්නේ නැහැ. අද්භූත නොපෙනෙන දේවල් වලින් මට පොත පෙන්නුවා. හිටියේ නැති දිනසාරුත් නැහැ ඒක එයා අඳිනවා. ඒ කියන්නේ ඒක යට සම්පූර්ණ මේක පැත්තකට ගිහිල්ලා. ඉතින් අපිට අවශ්‍ය අපේ ළමයින්ව ඒගොල්ලන්ට දෙන අපි ඒගොල්ලන්ට දෙන මාධ්‍යන් තුලින් පොත කියවීම ඩිජිටල් දෙයක් දුන්නත් කොයි වගේ ඩිජිටල් කාටුන් කොපමණක් දෙනවද තුලින් අපි කැමති ළමයින් වේ මධ්‍යශීලී පත හතම වර්ධනය වෙන ළමයි කරගන්න. හොඳයි. විශාල පරාසයක් එක තැනකට එකතු කරේ දෙමාපියන්ටත් වැදගත්, දරුවන්ටත් වැදගත්. මේ කියන මට්ටමේ දරුවන්ට නම් එකවර නොතේරේ. දෙමාපියන් තේරුම් අරගෙන දරුවන්ට ඒක භාවිතයට කියා දෙන්න සිද්ධ වෙයි. මනෝජ්, මේ අපි වෛද්‍ය සාකච්ඡාවේ හිටියේ වෛද්‍යතුමා සඳහන් කළා මේ මනෝජ් හතෙන් එකක් දරුවන් ඉන්නවා කියලා මේ කතා කරන පරිසරය තුළ. ඔය තමයි දැන් බොහොමයක් වෙලාවට අපි අනුමත කරන්නේ නැති වුණාට අපි දකිනවා පෙර පාසල්වල පාසල්වල දරුවන් වෙනම මේසයකට වෙනම පුටුවකට තියලා ඒගොල්ලන් වෙන් කරනවා. පන්තියක එක ළමෙක් හරි දෙන්නෙක් හරි බොහෝ වෙලාවට දකිනවා. ඒ මේ වගේ ළමයිද? ඔව්, මේ වගේ ළමයි වෙන්න ඇති. දැන් මේක ඉතා නරක දෙයක්. ඒ ළමයාට දැනටම දැනෙනවා මම අමුතුයි කියලා. දැන් පන්තියේදිත් ඒ ළමයාව වෙන් කරොත් නිතර යාව කොන් කරොත් හෝ යාවම පුලප් කරන්න ගත්තොත්
ඒළමය අමුතු භාවය අද්භූත භාවය ඔප්පු කරන්නම දේවල් කරන්න පටන් ගන්න. එනිසා කළ යුත්තේ ද අපි ඉස්කොල කරලා තියෙන්නේ ඒ පන්ති ළමයි 35ක් ඉන්නම ප්‍රධාන ටීච සාමාන්‍ය ටීච උගන්නනම තව ආධාරක ටීච කෙනෙක් ඉන්නවා. එයා දකින්නකොට මේ වගේ චංචල ළමයි අධිවේගී ළමයි එයා ඒකුල්ල ඒ ළමයි ළඟට ගිහිල්ලා ඒ ළමයාව වැඩි යොදවනවා. එයාව වෙන් කරන්න නැහැ. එයා ඒ ළමයා තින්න අනිත් 35 අතර. හැබැයි එයාව වැඩි යොදවනවා. දැන් සාමාන්‍ය පාඨශාලාවලත් ඉන්නවා සාමාන්‍ය පන්තියක ඉන්න බැරි අය. දැන් ඒගොල්ලන්ට වෙනම ස්ටුඩන්ට් සපෝට් යුනිට් එකක් තියෙනවා. ඒගොල්ලන්ට පැය පහක් තුල කළ හැකි දේවල් වල ස්පෙෂල් ට්‍රේන් ටීචර්ස්ලා යොදවනවා. ඉතින් ඒගොල්ලන්ටත් ළමා ලෝකයක් තියෙනවා. ඒගොල්ලොත් අනිත් ළමයි එක්ක ගිහිල්ලා සෙල්ලම් කරනවා. ඒ නිසා මේ අමුතුයි කියලා දැනෙන ළමයව තවදුරටත් අමුතු නොකළ යුතුයි වෙන් කිරීම තුලින්. දැන් තව එකක් තියෙනවා ඒ මාතෘකාවට අපි පිවිසිය යුතුයි. දැන් ළමයාගේ නිින්ද මතකය සහ චර්යාව. දැන් අපිට ස්වභාවයෙන් දීලා තියෙන මහත්දාය තමයි නිදා ගැනීම. ඒ නිදා ගැනීමේ රෑ 12:30 ඉඳලා 3:30 වෙනකම් පැය 3ක් තියෙනවා ඩීප් ස්ලීප්. ඒ නිින්ද අත්‍යවශ්‍යයි. ඒ නිින්දදී තමයි අපිට හීන පේන්න පටන් ගන්න. දැන් ඒ නිින්දට එකපාරට පිවිසෙන්නේ නැති නිසා අඩු ගානේ රෑ 11 වෙනකොට නිින්දට පිවිසෙන්න ඕන. රෑ 11ට නිදා ගන්න නම් රෑ 9 වෙනකොට දැන් අපි ටෝන් ඩවුන් වෙන්න ඕන. දැන් රෑ 9ට භයංකර ඩිජිටල් ගේම්ස් ගහන්න ගියොත් බැට්මෑන් හරි සුපර්මෑන් හරි ඊටත් වඩා භයංකර දේවල් එක්ක සන්ත්‍රාසයට යෙදෙන්න ගියොත් 11 වෙනකොට දැන් ළමයා වුණත් ඇඩල්ට් කෙනෙක් වුණත් සම්පූර්ණයෙන්ම වවුන්ඩ් අප්. එයා ලෑස්ති තවත් එකකට. දැන් සමහරු නම් සයිබර් ගේම්ස් කරනවා රෑ 30ෙම. සමහරුන්ගේ ජීවිත රටාව සම්පූර්ණයෙන්ම අන්වර්තනය වෙලා ඒගොල්ලන්ගේ ස්ලීපින් ටයිම් වෙනස් වෙලා. ඔව්. ඔය එතුමා අපි තද නින්දට ඔන්න මෙන්න හිටියේ. ඔව්. ඉතින් ඒ ළමෙක් වුණත් ඩල් කෙනෙක් වුණත් ඒ පැය තුනේ සුවදායක නින්දට ඇතුල් වුණොත් මොළයේ තුල ස්වභාවයෙන්ම සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑම් එකක් තමයි නින්ද කියන්නේ. එතකොට මේ දවස් 30 ඇති වුණු ගැටුම් කැළඹිලි අධි උත්තේජන එතකොට අර නියුරෝන ඩෙන්ඩ්‍රයිට්ස් වල ස්පයික්ස් ගොඩක් ඇති වෙලා තියෙනවා. යම් ට්‍රැක් එකක් හොඳටම වැඩි වෙලා තියෙනවා. අපි කියමු කයිනෙස්තටික් ට්‍රැක් එක කියලා. ඒ කියන්නේ රිද්මා වේගයක ගොඩක් නාට්‍ය බලලා හරි බෙන්ටෙන් ගහලා හරි මොකක් හරි ක්‍රමයකට ඒ වැඩි වෙච්ච ඒවා දැන් නිින්දේදී මේ ඔක්කොම සමාජජන වෙනවා. ඉතින් මුලින් දකින හීනවලදී වෙන්නේ නරක ඒවත් ඔක්කොම ටික මේ නිකන් සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑම් එකකින් අර ඩිජිටල් ඩස්ට් අහක් කරනවා වගේ අර අපි කම්පියුටර්ස් වලට දාන්නේ මේ ඩිෆ්‍රැග්මෙන්ටේෂන් කරන්න හෝ වෙන සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑම්ස් දාන්නේ ඒක සුද්ධ කරන්න ඒ වගේ දෙයක් මොලේ කරනවා. ඒ නරක ඒවා මතු වුණාට පස්සේ ඊළඟට හොඳ සිහින එන්න පටන් ගන්නවා. ඊළඟට ළමයා ඒ ටික ඉවර වෙලා උදේ නැගිටිනවා හොඳ ඩිජිටල් බාත් එකක් දැම්මා වගේ. ඒ කියන්නේ යා මේ සුවදායක ඩිජිටල් ස්නානයක් කරා වගේ. ඒ කියන්නේ අර ඔක්කොම ට්‍රැක්ස් ටික සෙටල් වෙලා පසුගිය දවසේ ඇති වුණු හිත රිදීම් හිත බිඳීම් ආවේගශීල දේවල් හොඳ නැති දේවල් අපි කිමු කාම රූපනේ හරි ඔක්කොම දේවල් පිළිබඳ නිින්ද ස්වභාවිකව අපිට උදේ අවදි කරනවා ප්‍රියමනාප හැඟීමක් ඇතිව. දැන් මේ ළමයා හෝ වැඩිවියටපත් කෙනා ඒ නිින්ද නොලබා උදේ නැගිට්ටොත් හෝ නිදි චක්‍රය ආවර්තනය කරලා දවල් නිදාගෙන රෑ 10ට වැඩ පටන් ගත්තොත් සමහරු කරන්නක් මෙන් අර මොලේ